Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. අදරංගිට නෙතුමනි මම නේහා නේහාට කියන තීරණයක් ගන්න කියලා මට රකපාලක නතර කරන්න ගන්න දෙන්න දෙන අපේ අතර ඉරන් මට ඕන දේ කරන්න මම ඉරන්ට ඕන දේ කරනවා ගන්නු දෙන්න මොකද උනේ? ඇයිදද? ඔයා නේ හම්බෙන්නේ කි? නේ මොකද කිව්වේ? කියලා තියෙන දේ හිතා ගන්න බැරිද? මෙයා අපි කියන කිසිම දෙයක් අහන්නේ නටන්නේ එයාගේ පදීට. අම්මේ පුතා මං ඔයාට පැහැදිලිව කිව්වා. අපේ පවුලේ ගෞරවයයි තත්වයයි කෙලසලා දාන්න එයාට ඉඩ දෙන්න බෑ. තාත්තා මට තව ටික දවසක් දෙන්න ප්ලීස්. අපි දැන් කොච්චර දවසක් බලන් හිටියද? අනේ මේ ඔයාවත් මට තේරුම් කරලා දෙන්නකො. අම්මේ නේ අකමැති ඩිසිෂන් එකක් ගන්න මං යාට බල කරන්නේ නැහැ. That's fine. අපේ ඩිසිෂන් එක අපි ඔයාලට කිව්වා. බැරි වෙලාවද මැරේජ් එක කරනවා නම් එයාට මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න වෙනවා. තේරුණාද? මේ මිනිස්යන් නිකන් අමාරු වැටෙන්න යන්නේ. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍යාස් බේබි. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය. නාලක්ස්. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම. බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක්. ට්වින්කල් ට්වින්කල් ලිටිල් ස්ටාර්. අප් බෞද්ධ ඕල්සෝ කයි මොකෝ කම්මැලිද? මටත් කම්මැලි. කිල්ල තාම ආවෙ නෑ. හොඳටම පරක්කු. අම්මන් නැතුව හැදෙන කෙල්ලනේ. තාත්තගේ ආදරේ විතරක් තිබිලා මොනව කරන්න? මටත් හොඳටම පිස්සුනේ. මොකුත් තේරෙන්නේ නැති උඹට මේවා තේරෙනවා. උඩේ අර මිස් ඇවිල්ලා ඉන්නවා. සුන්දරි
දැන් පොඩ්ඩක් පැත්ත කරලා ඉන්නවද? වාගේ යාළුවා ඉක්මනට එයි. අපච්චිට වැඩ ගොඩාක් තියෙනවා. කිව්වයි කියලා ඇති වැඩක්ේ ප්‍රශ්නේ තාම එක තැන පල් වෙනවා. විසිල්ලයක් ගහපු පමණින් හැම දෙයක්ම කරන්න බෑ කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ. අතකක ඉඳලා හරියන්නේ නැහැ පොඩ්ඩි. මේ වැඩේ ඉක්මනට ඉවරයක් වෙන්න ඕනේ. වැඩිපුර ගාණක් ඕන නම් කෙලින්ම කියනවා. මට වැඩේ කෙරෙන්න ඕන. නැත්තම් මට මගේ දරුවා නැති වෙනවා. දරුවෙක් වෙනුවෙන් මිනී මරන්න අම්මා කෙනෙකුට පුළුවන් කියලා අහලා තිබ්බා. දැකලා තිබ්බේ. වලෙන්න දෙයක් නැහැ මම වැඩේ කළා දැන්. නේහා දන්තනාරායන ගීතිපාරෙන් ඉක්මනටම අයින් වෙන්න ඕන. තවත් පරක්කු කරන්න එපා පොඩ්ඩේ. නේහා තව වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන නැහැ. ඔය ඇඬුවද? එම් බෑද? මූණ ඉඳි වෙලා නාය රතු වෙලා ඇස්පේන්න තේකනටත් දන්න ඔය ඇඬුවා කියලා. මේක මාර හැපි සීන් එකක්නේ. මේ සුරාජ වාගෙන ගෙදර කියනවලු. මට ඩිරෙක්ට් කිව්වා ආව මලක් වගේ ලස්සන දෙවන්න කියලා. මට පුළුවන් මේක වහන්න. මගේ කරියර් එකේ මම වැඩිම කරලා තියෙන්නේ ඇක්ට්‍රසස්ලාගේ සෑඩ්නස් ටික මේකප් එකෙන් මාන්න එක තමයි. Let it go Neha. You can tell me anything. Why don't any the geek මට ගැලපෙනවා කියලා. ඇයි ඔය මාන්නේ? කීතුයි මම රණ්ඩු වුණා. යාමට කිනෝ රඟපාන එක නතර කරන්න කියලා. How dare he? මං එයාට කිව්වා මම මගේ ප්‍රොෆෙෂන් එක අතාරින්නේ නැහැ කියලා. එයාට නිලියක් අසත බඳින්න බැයි නම් මාව අතාරින්න කියලා. Yes. හොඳ වැඩේ. ඉතින් එයා මොකද කිව්වේ? කුත් නැහැ. මේගනේ ආ. ඔයාට ගීත්ව ගැළපෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් ඔයාට විතරයි. වෙන කාටවත් ඕක කියන්න බෑ. One thing for sure Neha. මම දන්නවා ඔයාට ඇක්ටින් නැතුව ජීවත් වෙන්න බෑ. ඔයා එහෙම ජීවත් වෙන්න ගත්තොත්
4-5 years වල ඔයාලට depression හැදේ. ඔයාට ඔයාව එපා වෙයි. අන්තිමට acting life උත් නැහැ. marriage life උත් නැහැ. You're not like some other actresses, no. Oh, I think ලොකු අත්තක් අල්ලගෙන නෙමෙයි නේ ආවේ. act කරන්න. උඩ බලන්න. දැන් ඇත්තේ මේ වෙද්දි සුරජ්ගේ උත්තරේ බලාගෙන තමයි වා ඉන්නේ. හරි. මොකද කලින් ෆ්ලෑෂ් බෑක් එක අපි පෙන්නනවා මේ වගේ කලින් බොයෆ්‍රෙන්ඩ්. කවුද මේ? නිර්මාණ වාට බූත් තියෙන සීන් එක. හරි. ඒ සීන් එක පෙන්නනවා. ඒත් අපි මේක තමයි අක්කගෙන හීන හැබෑ වෙන මොහොත තමයි මේ. හරි. ඒත් එක්කම සුරජ් එනවා අක්ක ළඟට. ඇවිල්ලා අද්දකින් අල්ලලා අහනවා. හොඳ ආරංචියක් තියෙනවා කියන්නේ ඒත් එක්කම නරත ආරංචියකුත් තියෙනවා කියන්නේ. එතකොට දැන් මේ මෙතන ලයින් එක තියෙනනේ. අයියෝ අය ගෙදරින් මොකද්ද කිව්වේ කියලා? මං රෙඩි. Lifebuoy shampoo ලේ තිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මූතා ජෙලි හදට දැනෙන රසකම හිම. ඉස්තමෝ ඩබල් වාසිබැක් ගන්න 50ක් අඩු ග්‍රෑම් 50ක් වැඩි දැන් ග්‍රෑම් 450ක් රුපියල් 780යි. රෝස පාස්තා හොඳ ගුණ ෆන් හැමදාම. මේ ප්‍රශ්න තියාගෙන සෙට් එක රෙන්ඩර් කරා. මම නාස්ති කරන හැමෝගෙම වටිනා වෙලාව. Are you ready? ආරංචික නරක ආරංචු දෙකක් තියෙනවා. මොකද්ද වහන්න කැමති? ඔයගේ දරේ මොකද කිව්වේ? කියන්නක ඉස්සෙල්ලා මොකක්ද අහන්න කැමති කියලා? අනේ සෝරාජ් මාව බය කරන්න එපා. මේ මගේ පපුවත් ගහනවා. අම්මලා අපිට කැමති නා. මොකද නරක ආරංචි? නරක ආරංචිය ඔයාට අම්මා හම් වෙද්දී සාරයක් කදගෙන ඉන්නේ තියෙන ඉච්චර. ඒකද නරක ආරංචිය? මං දන්නවනේ ඔයා සාරය දින්න කම්මැලි කියලා. අන්න ඒක එහෙම කිව්ව සෝරි. මොට ආ බය කරා. අර කටවත් කිව්වේ නෑනේ මට මං කරන හැම දෙයකටම හේතුවක් තියනවා විරාන් විරාන්
මෙතන 50,000ක් තියෙනවා. වට ඕන නම් තව කියන්න. හැබැයි මේ කාටවත් කියන්න එපා විරා. ප්ලීස්. ඕකේ. නේහා මිස්ගේ තව දවස් දෙක තුනකින් බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් තියෙනවා. ඒකට හවසට කස්ටියුම් එකක් ගන්න යනවා. ඔයා රෙඩි වෙලා ඉන්න. ඕකේ. මොකද ප්‍රශ්න? ඇයි ෂූටින් ගියේ දෙන්ත? ඩිරෙක්ටර් සර් බැන්නද? නන එළෙව්වා. එළෙව්වා. ඩිරෙක්ටර් සර් කිව්ව මට රඟපාන්න බෑ කියලා. දැන් අවලත් ඉන්නේ ශාෂා. අනාගතයට ආයෝජනයක් දන්නවද? ෂූට් එකට උන තරමිනිය ඔයාව හග් කරද්දී මගේ පපුව පිච්චිලා ගියා. තමුසු ගාවට එන එන කෙල්ලන්ට සද්ද දාන එක බොහොම ඉක්මනට නවත්ත ගන්නවා. අනිත් අතට මේ වගේ ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් වැඩි වෙයි.